Iஐ1 சினாට இවගේමසිழுதுනාට සුබදවසක් ඉතින් නොவாල මේවෙනකොටත්දන්නව ජනුக்ஸ் அகாடெமி එක මகிින් byைන கிரிප්ோොகரන්සි ටரேඩங் සம்பந்தேன்ෙන් පාட்டමාලාාවක් මේවෙනකොට පැවැත්වෙනවා ඉතින් මේ පාටமாලාව තමයි ලංකාவே அடுමமிලට ඒවගේම වැடிම පිරිසක් ඒයනෙ ළමයි එක්දාස් දෙසීයක් විතර මේවෙනකොට මගින් ඉகෙනගෙන තියෙනවා ඒ වගේම මේ මගෙන් නිගනගනිපු පිරිසගෙන් සීඇයට අනුවකඩත් වඩා. ළමයි මුදල් හොයෙන සාර්ථකව මුදල් හොයෙන ලංකාවෙ අංක එකේ පාටමාලාව තමයි ජනුක් සකඩමිය එකේ බයිනෑස් පාටමාලාව ඉතින් ළමයි මේක මගේ කෝස් එක නිසා මට මෙහෙම පම්පෝරියක් දහන්න පුළුවන්. හරි ඉතින් නොවාලේ පම්පෝරි පිළිගන්න එපා කිසිම කෙනෙක් කිසිම දෙයක් කිව්ව පමණින් විශ්වාස කරන්න එපා ඒක ගොන්කමක්. ඒනිසා මේ வீඩියකට පகලින් තියෙනවා? அப்பே ළමයි, மගෙන් நிගனகනිப்பு ළமாයි. சල්ි හොයනවි சීவீීவு මම வீඩோ செட்ட එකක් දාලා. ඒව බලන්න ඒව බැலුවම ඔයාට தேේருගන්න පුළුවන් අපේ கோෝස්සක ඇත්තටම හොඳයිதනகைද කියලා. නැතුව කිසිම කෙනෙක් කිසිම දෙයක් කිව්ව පමින් විශ්වාස කරන්නපා. ඉතින් අද ීඩියோ එක ම ස්පஷலி රගෙනාව මේදවස් சொல்ல ගොඩක් දෙනෙක් கோෝල්ஸ் ගන්නවා? මැසேජස්தாනවා? අපේ දහවිනි බැද්ජ එක කවදද පටන්ගන්නේ මේකෙ විස්තර මොනවද මෙන්න මේවාගේ දැවෙන ප්‍රශ්න ටිකක් ගොඩක් දෙනෙක්ට තියෙනවා. ඉතින් මේ හැම කෙනටම මට උත්තර දින්න බෑ මොකද ඒ තරන් මැසේජස් ගොඩක් එෙනවා. ඒකනිසා වීඩිය එකක් කරන්න හිතුවා කෝස් එකේ සියලු විස්තර දාලා. ඉතින් මේ වීඩ අවසානය වෙනකම් බලන්න? බැලුවමොයාට කෝස් එකේ විස්තර හැම දෙයක්ම දැනගන්න පුළුවන්. ඉතින් වාටෙන පළවිනි ප්‍රශ්න තමයි මේ පාටමාලාාවෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවද. ඉතින් මේ පාටමාලාවෙන් බයිනෑස් කියන පැට්පෝම් එක තුළ ක්‍රපටොකරන්සි ස්පොට්ට්‍රඩින් පියජට්‍රඩින් කියන ක්‍රම දෙක ඔස්සේ ට්‍රේඩ් කරලා මුදල් හොයන විදිය තමයි කතා කරන්නේ. ඊට පසෙ දෙවැනි ප්‍රශ්න තමයි මූලික දැනුමක් අවශ්‍යද. නැහැ කිසිම මූලික දැනුමක් කිසිම කෙනෙක්ට තිෙන්න අවශ්‍ය නහැ ඔයා පෙරපාසල් යන පලවිනි දවස වගේන්න. ඒක කියන්න සීරෝ නොලේච්චක් තිබුණම හොඳටමැඇති. ඊට පස්සවාට තින ලොකම ප්‍රශ්න මයි මේ කරන්න ඉංග්‍රේසි දනුමක් තියෙන්න අවශ්‍යද. නැහැ සිංහල දන්නවනං මම මේ කියන සිංහල තේරෙනවනං හොඳට මඇති. ඊට පස්ස තව ගොඩක් දෙනෙක්ට දැවෙන ප්‍රශ්නයක් තමයි මොකක්ද ට්‍රේඩින් කරන්න කම්පියුර් එකක් තියෙන්න්න ඕනද. අප போෝනැහැ, මම ෆෝර් එකෙන් කරන විිය තමයි උගන්නෙ මොකද හැමෝටම කොම්පියුටර්ස් නැතිනිසා. ඒ දවෙන ප්‍රශ් තුනටම උත්තර හරි. ඊට පස්සෙතියන දවෙනම ප්‍රශ්න තමයි මොකක්ද. කෝස් එකේ කෝස්ෆී එක කියයද. ඉතින් ළමයි කෝස්්‍රීයක රුපියල් පන්දාහයි. ඒක තමයි මමකිව්ේ ලංකාවේ අඩුමමිලට සූම් තාක්ෂණය ඔස්සේ සචීවීව කරන එකම පාටමාලාව තමයි මේක. ෝසකේ මැතට ඇදි තවගනක්මං එකතු කරන්නෑ රුපියල් පන්දාහක්දීල ඇකඩමියක රිිෂ්ට වෙ වන්න පුුව. ්‍රරිජිෂට වෙලා කෝස්කට එන්න පුළුවන්. ඊට පස කෝස්සක දවස් කියද කෝස්ස එකක දවස් දහයක් දවස් දොළහපපගේ කාලයක් යනවා ඒවගේම මේ දවස් දහයි එක දිගට තමයි පන්තියෙන්නෙම එකට හේතුව තමයි සතීර දවසක් කරල ඊට පස්ස සතිය තව දවසක් කරල එහෙම කරන්න බැෑට්‍රේඩින් කියනද මේක ්ලෝය එකක් විදියට ගලාගෙන යන දෙයක් ඒක නිසා ඒක ඒ විදිිය ටිගෙනගන්න ඕන. ඉතින් මේ දවස් දහයක කාලය තුළදී ශෙෂන්දා හතරක් වගේ ප්‍රමාණයක් මම කතා කරනවා මේ කෝස්සක තුළදී ඉතින් ොඩක් දෙනෙක්ට තියෙන තව ප්‍රශ්නයක් තමයි හදිස්සිියවත් මට සජීවීව කරන கிලාස්ෙයකට என்ன බරිවුුණෝත්. கிලාස්යකට බරිුණොත්ම முකක්හරි ඩක් ෙදලා. මම කුහොමදේක ඉගෙනගන්නේ. ඉතින් කිසිමදේකටයාල බයවෙෙන් එපා මේ ශෙෂන් දා හතරි ඒක කියන මේ දවස් දහය පුරාවටම කරන හැම கிලාස් එකේම රකෝඩින් ම ලබා දෙනවා. රකෝඩින් ලබා දෙනවා ඒ වගේම, கிලා එකඉවවෙලා දවස් දහයෙන් පස්සේ கிලාස්ස එක ඉවවෙලා මේ රකෝඩන් මාස දෙකක් ජනකං ඕන කෙනෙක්ට බලන්න පුළුවන්. කිසිමා உලක් නැහැ. ඉතින් ඔන්නේ දේවල් ටික තමයි මූලික කරනුටික ඊට පස්සෙ තම ප්‍රශ්නයක් තිෙනවා ගඩක් අයට කෝස්සගේ දවස් දහයෙන් පස්සේ ඔයාලා අපිව අතාරිනවது. නැහැ. අපි ඔයාලා හැම බැජ්ජෙකටම වෙන්නුුණු ගරූප් එකක් තියෙනවා ්‍රුප් එකගේ මම සහත් හව ඇඩමින් කෙනෙක්කන්නවා ඔයාට ට්‍රේඩින් කරද්දි මොකක්හරි ගැටලුවක් කාබෝත්. ජීවිත කාලෙම ඔයාට ග්‍රූප් එකෙන් ශපෝට් එක ගැන යිෆටයිම් ශපෝර්් එක ගන්න පුළුවන්. ඕන කෙනෙක්ට ග්‍රූප් එක ඕන් ඕන දෙයක් කහන්න පුළුවන්. ඉතින් ඒවගේ ලයිටම් ශපෝට්ට එකක් දෙනවා. ඒවගේ අප ඇකඩමියකේ තියෙන ස්පෙශල් දෙයක් තමයි යා රුපියල් පන්ඳදාහක්්‍යවල ්‍රජිෂ්ට උනාාට පස්සේ ඔයාට ජීවිත කාලෙම, අප ලාස් වලට ඕන්නං එන්න පුළුවවා. කිසිම ගානක් තවත් ගවන්න වශන නෑ ලයිෆ ටයිම් கிලාස්වලට එන්න පුුවන්. හදිස්්‍යවත් ඔයාගේබැ්ගෙේදිවාට තේරුන්න ොත් ඊළ ැ්කට එන්න පුුවවා ඊළඟ බැ්ජග තේරුන්න ොත් ඊළඟ බැජකග එන්න පුලුවන් සිම ලක් නෑ. මොකද මේක ඉගෙනගන්නයි ඕන හරියට. ඊට පස්සේ වැදගත්මදේ තමයි කෝස් එකෙන් මොනවද උගන්නන්නේ. ඉදින් කෝස්සගේ පලවෙනි ශේෂණකේදී අපි කතා කරනවා? ोකරන්සි කියන්න මොනවද கி්‍රප්ටොකරන්සි කොහොමද ැදන්නේ ඔන්න එ වගේ ரிප්ටोකරන්සි සම්බන්ධ වැදගත් කුණු කිහිපයක් ඉන්ටරක්ෂන් එකක් විදියට මම දෙෙනවා. මොකද මම කිව්වා? ඕනමக்கෙනෙක් බින්ந்துුව மටட்டමய்දා என்ன කිය. එனම් බිந்துුවමටட்டමய்දාන් තමයි උගන්නන්නත් ඕන. ඊට පස්ස දෙවනිශේෂන් එකේ දදි ෆෝන් එකෙන් බைනෑස කவுන්් එක හදලා வெரிෆයි කරන වි சச்சියවිව பෙන්න්නලා බைනෑප් එකඒ එකක ऑපஷන් ගැන කියදලා? යාහොයන ප්‍රොපිට් එක කොහොමද බැංකුවට සල්ලි කරගන්න කියලා කියලදීලා ඔන්න එ විදිට දෙවැනි ශිෂන් එක මම කන්නවා. ඊට පස්සේ තුන්වෙනි ශේෂන් එක සහ හතරවෙනි ශේෂන් එක අතිශය වැදගත්. ඒ ශෙෂන්වලදි අපි කතා කරන්නේ බයිනෑන් සො තියෙන ඕඩර්ටයිප් හතරක් ගැන මේක අතිශය වැදගත් මේ ඕඩර්ටයි් දානවිදිිය ඔක්කොම පුරුදු කන්නවා ඔයාට ඩිමෝ ලට් පෝම් එක කුත් දෙෙනවා මේ වැඩේ පුරදු වෙන්න. ෝ ලට්ෝම් එකෙන් මේ ඕඩස් දාල පෙන්නලා ඔයාලට පුරුදු කන්නවා. ඉතින් ළමයි මෙන්න මේ විදියට තමයි අපේ කෝසගේ පලවෙනි කොටස ඉවරවෙන්නේ. ඊට පස තියනෙ දෙවෙනි කොටස අතිශය වැදගත් කොටසක් ටෙක්නිිකල් ඇලයිසිස්. ඉතින් මගේ කෝස්සගේ සීයටට අසුවක්ම ටෙක්නිිකල් ඇලයිසිස් වඩට තමයි වෙන් කරන්නේ. ඒකට හේතුව තමයි ටෙක්නිකල් ඇන්ලයිසිස් කියන්නේ ඔයාලට මෙන්න මේ වගේ චාර්ට් බලාගන්න පුරුවන්. ඕනම මාකට්ටෙකට චාට් එකක් තියෙනවන මෙන්න මේ චාට් එක කියවන්න දැනගන්න ඕන ට්‍රේඩ කරනවනං. අතිශේ වැදගත් කොටසක් කියන් ඒකයි. මේ චාට්ටකක් කියවන්න බැරිමිනිට ට්‍රේඩ් එකක් දාලා ප්‍රොපිට් කරන්න බෑ. ඉතින් මේ ටෙක්නනිකල් ඇල්ලයිසිස් යටතේ ශපෝර්ටන් සිස්ටන් ටෙන්ලයින් ෆන්ඩමටල් කරමුත්ක කතාගන්නවා. ඊට පස්ස කඩර්ස්ික් පන් ඒ වගේම චාට්ටොල තියෙන පැටන් කතා කන්නවා ඊට පස්සේ මම හදපු ඉන්ඩිකේටර් දෙකක්. සික්‍රට් ඉන්ඩිකේටර්ස් දෙකක් දෙනවා. මේක රහසා. ඒ රහස දෙන්නේ කලාස් එකේ ළමයිට පමණයි. ඊට පස පියටරේඩින් ස්පොට්ට්‍රේඩිින් තා කරල ඒ වගේ ඕඩදාල පෙන්ඩනවා. ඊට පස්සේ අන්තිම ශේෂණ් එකේදදි මනිමනේච්මන් තා කන්නවා. ඉතින් මේ උඩින් කියපු හැම දෙයක් ඉගෙනගත්තට වැඩක් නැහැ. ඔයාගේ මයින්ඩ එක සහ මනිමැනේච්මන් හොඳ නැත්නම්. මනිමැනේශමන් කැන මූල්්‍ය කළමනා කරණය. ඒක අතිශය වැදගත් ත්‍රේඩ කෙනෙක්ටේක නිසා මේ ලොකුල එක්ෂ් එකක් දෙන කොහොමද මනිමනේශ්මන් කරන්න කියලා. ඉතින් මේ කියා දෙෙන මනිමැනේෂ්මන් මෙතඩ් එක මගේ මෙතර්ඩ් එකක්. මම කියල දෙන්න මාස දෙකක් ජනකොට ඔයාගේ කවුන්ට එක දහගුණයකින් වැඩිකරගන්න කොහොමද කියලා. දහගුණයකින් වැඩිකරගන්න මෙතඩ් එකක් තමයි තියෙන්නේ. ඉතින් මේ මෙතර්ඩ් එක ෆලෝ කරන්න කෙනෙක්ට වරදින්න ගාන්ට ලස්සනට කිසිම ප්‍රේෂ එකක් නැතුවේයන්න පුරුවන්. ඉතින් මෙන්න මේ දේවල්ටික තමයි අපේ කෝස් එකේ, අපි ඔයාලට උගන්නන්නේ. ඉතින් ඔවාඩ මේ කෝස්ස එක හොඳයි වගේ නම් ඔයාට පුළුවන් රජිස්ටර්වෙන්න අපේ දහවිනි බැජ්ජක නොම්බ මස පටන්ගන්නවා. නොෙම්බර පස්ස නිදා. ඉතින් රෙජිෂ්ටර් වෙන්න කරන්න තියෙන මගේ වටසප් එකට ඔයාගේෙන් නම මැසේච් කරන්න වටසප් නම්බ එක දැන්දිස්්ලේකේ වගේම මේ විඩුවට පහලින් නොවාඩ බලාගන්න පුළුවන්. මේකර මැසේජ්ච එකක් දන්නවාගේ ඩම මං විස්තරයවන්නන් කොහොමද රජි්ටර් වෙන්න කියලා. අනේ ඉතින් රෙජිස්ට වෙන්න එනවනං, අපේ ෂ්ටුරශල සල්ලි හොයපු විදිිය. සල්ලි හොයන විදිය, අපේ ළමයි ඇත්තටම මේකෙන් දෙයක් අරගෙනද. මේ කෝස්සක කරලා සල්ලි හොයනවද. නැද්ද කියලා හොයල බලල එන්න. හොයල බලන්න මේ වීරුට පහලින්තියනො වීඩියෝ සෙට් එකක් මේව බලන්න නිකං ඉන්න ගමා. ඒව බලන්නතුව කිසිම කෙනෙක් එෙන්නේ එපා! මොකද අවිශ්වාසෙන් කෝස්සයකට යන්නත් එපා. හොඳට විශ්වාසයක් ඇතිව අපේ කෝස්සකට එන්න වැඩේ ගොඩදාල දෙන්නං? දැන්ටමල්ලමයි පස් දෙනෙක්විතට දහවිනිවැ්ග රිිට්‍ර වෙලාඉන්න මට ඕන තරන්නවා ඉන්නවා. ඒ නිසා කම්මැලියෝෙන්න්නත්තපා ඒගේම හොයන්න බලන්නතුව එෙන්න්නත්තපා කෝස්ස ගැන ොට හොයලබල්ලා එන්න පුළුවන් එහෙනං හැමෝටම සුබදවසක් මගේ නම්බේක මේ වීඩකට පහලින් වගේ දැන් දිස්පලේකවාට බලාගන්න පුළුව. හරි හක් හැමෝටම සුබදවසක් පරිස්සමෙන්ඉන්න.